හිතන්න එලෙවල් පාස්ත ෆේල්ද නංගි මල්ලි එලෙවල් ෆේල් කියලා දුක් වෙන්න එපා. අපි හැමෝටම එක වෙන්න බෑ. සමහරු පිස්සුනටලා සමහරු අසනීප වෙලා එක එක හේතු මත විභාගේ අසමත් වෙලා තියෙනවා. දැන් ඔයාලට හැදෙන්න කාලය. අපිට අම්මා තාත්තා ඇරෙන්න වෙන වීරයෝ නෑ මේ ලෝකේ. ඒක මතක තියාගෙන යාළුවෝ පස්සේ අරක්කු පස්සේ ආදරය කාමය පස්සේ යන්නතුව දැන් තමන්ගේ අනාගතය හදාගෙන ඉස්සරහට යන්න. ඔයාලට පුළුවන් ආපහු විභාගයට මූණ දෙන්න. නැත්තම් කරන්න දේවල් ගොඩක් තියෙනවා. මතක තියාගන්න ඒ ලෙවල් පාස් කැම්පස් ගියපු අය නෙමේ ලෝකේ ඉන්න ගොඩක් ජනාධිපතිවරු. ගොඩක් සල්ලිකාරයෝ හිතන්න එයාලා ළඟ ඉන්න ලේකම්ගෙන් පටන්ගෙන ඉන්න සේරම ඉගෙන ගත්ත අය නෙමේ. හැබැයි එයාලගේ ළඟ ඉන්න සේවකයෝ ගොඩක් අය ඉගෙන ගත්ත අය. ඒකෙන් ඉඳ සේවකෙක් වෙන්න හිතන්න එපා. ජොබ් වලයි කොහොම ඉහළට ගියත් හිතන්න වෙනස් විදිහට. කවුරුත් කියන කතා අහන්න එපා. වෙනස් වෙන්න. ජය ගන්න. පලයන් ගාමන්ට් කියලා නෙවෙයි අපි කියන්නේ. හිතන්නවා දක්ෂ මොනාටද කියලා. අතේ සල්ලි නැති දුප්පත් කෙනෙක් නම් යන්න රජයේ වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයකට. සේරම නොමිලේ උගන්වන්නේ. Tamanට කැළපෙන තියක් එතන නැත්තම් පොඩි ජොබ් එකක් කරලා සල්ලි හොයාගෙන කෝස් එකක් කරන්න. ජීවිතේ නාස්ති කරගන්න එපා. ඔයාලා මේ රටේ අනාගතේ. මේ වීඩියෝ එක බලන ඔයාට දුවෙක් පුතෙක් ඉන්නවා නම් කරුණා කරලා එයාලට මේ වීඩියෝ එක පෙන්වන්න. ඔයාගේ අහල පහල ඊලෙවල් කරපු දරුවෙක් හෝ මිතුරෙක් ඉන්නවා නම් එයාටත් මේ වීඩියෝ පෙන්වන්න. එයාගේ දෙමව්පියන්ටත් පෙන්වන්න. අපි එක්කෙනෙක්ගේ හරි ජීවිතේ ජය ගන්න උදව්වක් වෙමු. අවසාන වශයෙන් කියන්නේ A-level fail වුණා කියලා තම දරුවන්ට තරවටු කරන්න එපා. එයාලා මානසිකව වැටේවි. තව වරක් තියෙනවනේ. තව දරුවගේ දුර්වලතාවය අඳුනගෙන දෙවන වර සාර්ථකත්වයේ කරා යොමු කරන්න. නැතකොත් ඉහත කී පරිදි දක්ෂතාවයේ තියෙන පැත්තට තම දරුවා යොමු කරන්න. ඉතින් යාළුවනේ, ඔයා අපිව තවම subscribe කරලා නැත්නම් පහත බටන් එක click කරලා අපිව subscribe කරන්න. ඒ වගේම ඔයාට මේ වීඩියෝ එක වැදගත් වුණා නම් ලයික් කරලා කමෙන්ට් කරලා ෂෙයා කරන්න. ඔයාට සුබ දවසක්.